नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तो अरहतो සියලුම තෘෂ්ණාවන් මුලින් උපුටා දෙමු. මාගේ බුදු පියාණන් වහන්සේට নমස්කාර වේවා. නතිරත්ථේ රසේහි පාපියෝ ආවාසේහි වා සන්තවේහි වා වාතමිගං ගේහනිස්සිතං වසමානී සිරසේහි සංඝයෝති. වාසස්ථාන පිළිබඳ ආසාව, මිතුරු සමඟදා පිළිබඳ ආසාව යන මේ ආසාවන්ට වඩා මధుර ඇඹුල් ආදී රස පිළිබඳ ආසාව වඩා ලාමක වේ. සංජය වනගහනේ ඇසුරු කොට සිටි වාමුවා රසයෙන් වසඟ කොටගෙන ආවේය. රසයන් හඹාගෙන යන, රසයන්ට ඇදලා වාසය කරන, නොයෙක් රසයන්ගෙන් මත් වෙලා වාසය කරන මේ ලෝකයේ සැබෑ උතුම් දහම් රසයට ඇලුනා වූ වාසනාවන්ත පින්වත්නි, අති උත්තම 550 ජාතක පොත් වහන්සේගේ ඉරා 4 වෙනි වාතමිග ජාතක දේශනාවයි දැන් අපි ශ්‍රවණය කරන්නට සූදානම් වන්නේ. එහි මූලික මාතිකා ගාථාව දේශනා වුණා. එහි අර්ථයක් ප්‍රකාශ වුණා. එහි සරල අර්ථය ගත්තොත් මේ සත්‍යයන්ට නොයෙක් ආසාවන් තියෙනවා. එයින් මෙහි දක්වනවා වාසස්ථාන පිළිබඳ ආසාව. ගිහියන්ට නම් ගෙවල් දොරවල් පිළිබඳ ආසාව, පැවිදි අයට නම් කුටි පිළිබඳ ආසාව. ඒ විතරක් නෙවෙයි මිතුරු සමඟදා පිළිබඳ ආශාව. මේ ආශා දෙකක් දැක්වුවා. මේ ආශා දෙකට වඩා මඳුර වූ ඇඹුල් ආදී රසයන්ට ඇති ආශාව බොහොම භයානකයි කියන එක දේශනා වෙනවා. මොකද සංජය වනගහනේ ඇසුරු කොට සිටිවා මුවා රසයෙන් වසඟ කොටගෙන ආවේය. කියන්නේ සංජය කියන තැනැත්තා විසින් බොහොම ඈත ගැඹුරු වනගහනේ ඇසුරු කරමින් සිටි වාසමුවා රසයෙන් වසඟ කරගෙන ආවා කියන එකයි මේකෙන් දේශනා වුනේ. තින්වතනි, මෙහි වර්තමාන කතාව හා අතීත කතාව විමසා බැලුවොත් අපට ගොඩාක් පැහැදිලි වේවි කවුරු විසින් කාට කුමන හේතුවක් නිසා මේ දේශනා කරාද කියලා දැනගන්න. අපගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේහි වාසය කරන සමයේ තිස්ස කුමාර කියන මහා සම්පත් කියන සිටු කුලයක ඒ සිටු කුමාරේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දකින්න ඇවිල්ලා ධර්ම දේශනාවන් ශ්‍රමණය කරලා බොහෝම පැහැදීමට පත් වෙලා පැවිදි බවට පත් වෙන්න කැමති වෙලා බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා තමන් පැවිදි කරන්න කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ දෙමාපියන්ගෙන් අවසර නැතිව පැවිදි කරන්නේ නැහැ. ඉතින් මේ කුමාරයා ගිහිල්ලා තමන්ගේ දෙමාපියන්ගෙන් අවසර ඉල්ලා සිටිනවා. දෙමාපියෝ අවසර දෙන්නේ නැහැ. ඒ වෙලාවේ අර රට්ටපාල කුමාරයා වගේ ජාතක දේශනාවේ සඳහන් වෙනවා සත් දවසක්ම ආහාර නොගෙන ඉඳලා කොහොම හරි දෙමාපියන්ගේ කැමැත්ත දිනාගෙන බුදු පියාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. පැවිදි වෙලක් නිකන් ඉන්නේ පින්වතුනි, බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ දුතාංග වගේ උතුම් ගුණ දැරීම මේ ශාසනයේ ගමන ඉක්මා කරනවා. නිවනට බොහෝම ශක්තියක් ලැබෙනවා. කෙලෙස් මුල් හරනවා, මායා කම්පා කරනවා කියලා බොහෝම ආනිසංස දක්වපු මේ දුතාංග 13ක් තියෙනවා. ඒ 13ම සමාදන් වෙලා වාසය කරා. දුතාංග 13 කියන්නේ මේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියලා හතරක් භික්ෂුන් වහන්සේලාට අවශ්‍යයි. භික්ෂුන් වහන්සේ නමක් විසින් තෘෂ්ණාවෙන් බැඳෙනවා නම් බැඳෙන්නේ ඒ හතරේ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරා. එතකොට පිණ්ඩපාතයේ පිළිබඳ තියෙන දුතාංග පහක්, සේනාසන පිළිබඳ පහක් තියෙනවා, සිවුරු පිළිබඳ දෙකක් තියෙනවා, වීරිය පිළිබඳ එකක් තියෙනවා. දුතාංග කියන්නේ බොහොම දුෂ්කර අංග, පුරන්නට අපහසු ප්‍රතිපත්ති, මායා කම්පා කරන ප්‍රතිපත්ති.
සේනාසන පිළිබඳ තියෙනවා අරන්නේ විතරක්ම අරුණ නම් වෙන බව සොහොනේ වාසය කරන බව ගහක් යට ඉන්න බව කිසිම ගහක් ආවරණයක් නැති එලිමහනේ ඉන්න බව ඒ වගේම කුටි පිළිබඳ ඇලීමකින් තොරව ලැබෙන කුටියක් පාවිච්චි කරන බව මේ දුතාංග පහේ අර්ථය ඒ විදිහටම ආහාර පිළිබඳ පහක් තියෙනවා පින්ඩපාතිකංගය පත්ත පින්ඩිකංගය සපදානාචාරිකංගය කලුපච්ඡාබත්තිකංගය ඒකාසනිකංගය කියලා පින්ඩපාතයෙන්ම තමයි ජීවත් වන්නේ හොඳ ගෙවල් නරක ගෙවල් කියලා බලන්නේ නැතුව ගෙපිලි වලින්ම පින්ඩපාතේ වඩින බව තමන් පින්ඩපාතේ ගිනල්ලා ආහාර පිණිස ඉඳගත්තට පස්සේ තමන් ආහාර අනුභව කරන්න පටන් ගන්නවානේ ඒ පටන් ගත්ත වෙලාවේ පටන් දිව්‍ය භෝජනයක් ගෙනවත් බාරගන්නේ නැති බව පාත්‍රයෙන් විතරක්ම දානය අනුභව කරන බව දාන වැළඳීම පිණිස දිනකට ඉඳගන්නේ එකමක ආසනයක් පමණයි ඒ කියන්නේ දාන වැළඳීම පිණිස ඉඳගත්තනම් දවසේ පළවෙනි වතාවට ඉන්පසු නැවත දාන වැළඳීම සඳහා ඉඳගන්නේ නැහැ යම් ඉරියවකින් දාන වැළඳන්න පටන් ගත්තනම් දවසේ පළවෙනි වතාවට එහෙම දානෙ වළඳන්න පටන් අරන් අවසන් කරාට පස්සේ නැවත වතාවක් දවසේ දානෙ වළඳන්නේ නැහැ මේ දුතාංග පහ. එතකොට දුතාංග 10යි. තව දුතාංග දෙකක් තියෙනවා. සිවුරු පිළිබඳ ඒ සිවුරු පිළිබඳ තියෙන දුතාංග දෙක තමයි පාංශකෝල සිවුරු පමණ පොරවනවා. ඒ කියන්නේ දායකයන් විසින් දෙන සිවුරු බාරගන්නේ නැහැ. අහක දැමු. ඒ වගේම සොහොන් වල දැමු. ඉවත් කෙරු රෙදි කැබලි වලින් සිවුරු සකස් කරගෙන පාවිච්චි කිරීම ඒ වගේම සිවුරු තුනක් පමණක් පාවිච්චි කිරීම අදන සිවුර තනිපට සිවුර දෙපට සිවුර කියන ඒ සිවුරු තුන පමණයි පාවිච්චි කරන්නේ ඉලීරිය පිළිබඳව තියෙනවා නේසජ්ජිකංගේ කියලා නේසජ්ජිකංගේ කියලා කියන්නේ නිදා ගන්න නැහැ කියන එක නිදා ගැනීමේ කැමැත්තෙන් ඇලගෙන ඉරියව්වක් පාවිච්චි කරන්නේ නැහැ ඇඟ දිග හරින ඉරියව්ව පාවිච්චි කරන්නේ නැහැ කියන එක ඉතින් මේ දුතාංග 13 තරලව කෙටියෙන් දක්ුණේ මේ දුතාංග 13ම උන්වහන්සේ සමාදන් වෙලා හිටියා. යම් කෙනෙක් රුක්ක මූලිකාංගේ සමාදන් වෙලා ඉන්නවා. ඔහු අබ්බෝකාශිකාංගේ සමාදන් වෙනවා නම් රුක්ක මූලිකාංගේ සමාදන් වුණාට ඒක නැකිනවා. මේ විදිහට 13ම රැගෙන විදිහට මේ දුතාංග 13 සමාදන් වෙලා තමයි කාලය ගත කරන්නේ. චුල්ල පින්ඩපාතික තිස්ස කියලා තමයි මේ ස්වාමීන් වහන්සේ කවුරුත් දන්නේ. චුල්ල පින්ඩපාතික තිස්ස ස්වාමීන් වහන්සේ කියලා කිව්වහම සඳහන් වෙනවා ජාතක දේශනාවන්නේ ඒ සමයේ නොදන්න කෙනෙක් නැහැ මේ ශාසනයේ හඳ වගේ බබළුවමින් හිටියා කියලා. ඒ තරම්ම මිනිසුන්ගේ හිත් දිනාගෙන මිනිසුන්ගේ පැහැදීම දිනාගෙන බොහොම ගෞරවණීය ලෙස උතුම් ලෙස පැවිදි ජීවිතයක් මේ චුල්ල පින්ඩපාතික තිස්ස ස්වාමීන් වහන්සේ ගත කරා. චුල්ලකින්ද පාතික තිස්ස ස්වාමීන් වහන්සේ මේ විදිහට සසනේ මිහිර වෙඳිමින් කාලය ගත කරත් දෙමාපියෝ නම් පින්වත්නි එහෙම නෙවෙයි කාලය ගත කරේ බොහොම දුකින් ওই දුකින් කාලය ගත කරන අතරේ තවත් දුකක් දෙමාපියන්ට වැඩියෙන් දැනෙන්න ගන්නවා ඒ කාලේ ඉන්දියාවේ ওই නැකත් උත්සව තියෙනවා ඒ නැකත් උත්සවයක් එළඹෙනවා දෙමාපියන්ට මතක් වෙනවා මේ නැකත් උත්සවය දවසේ කලින් නැකත් උත්සවවල අපේ පුතා මේ ආභරණ පැළඳගෙන හිටියා නේද මේ විදිහට කටයුතු කරා නේද කියලා එක මතක් වෙලා ඒ පුත්‍රයාගේ ආභරණ කලින් පාවිච්චි කරපු දේවල් ළඟට කරගෙන අඬමින් ඉන්නවා අනේ අපේ පුතා අපට නැති වුණා කියලා ඔය වෙලාවේ එක් වර්ණදාසියක් ඔබ දැකලා මේ දෙන්න ළඟට ඇවිල්ලා අහනවා ඇයි ඔබ ළඳන්නේ කියලා වර්ණදාසියක් කියලා කියන්නේ පින්වත්නි වෙසඟනක් මේ වෙසඟන ඇවිල්ලා අහනවා ඇයි ඔබ අඬන්නේ අනේ බලන්න අපට ඇහැක් වගේ හිටපු අපේ එකම පුතා අපිව දාලා ගියානේ පැවිදි වුණානේ ඉතින් අපට පුතා මතක් වෙනවා දැන් අපට පුතා නැති අරුව දැනෙනවා මේ ඒ දුකටයි අඬන්නේ කියලා ඒ වෙලාවේ පින්වත්නි අර වර්ණදාසිය කියනවා ඔබලා අවිතින් මේ සිටු කුලයට අයිති සියලු සැප සම්පත් මත පවරනවා නම් මං ඒ පුතා නැවත එක්කන් එනවා ඔබලා කැමති නම් කියන්න. ඉතින් මේ සිටු බිරිඳ ඒකට කැමති වෙනවා. සිටු බිරිඳ ප්‍රකාශ කරනවා. හොඳයි ඔබට මේ සියලු සැප සම්පත් දෙනවා. පවරනවා. හැබැයි අපේ පුතා එක්කන් ඉන්න ඕනේ. හොඳයි කියලා මේ පිරිවරත් එක්කගෙන තමාගේ පිරිවරත් අරගෙන මේ මෙසඟෙන සැවැත් නුවරට ඇවිල්ලා අර චුල්ල පින්ඩපාතික තිස්ස ස්වාමින් වහන්සේ
පිණ්ඩපාතේ වඩින ප්‍රදේශයේ නිවසක් මිලදී අරගෙන ඒ නිවසේ දුල්ල පිණ්ඩපාතික තිස්ස ස්වාමීන් වහන්සේ අඳුරන සේවකාදීන් පෙනෙන්නට සලස්වන්නේ නැතුව ඒ පිරිස මුවා කරලා තමන්ගේ සේවකාදීන් සමග මේ දුල්ල පිණ්ඩපාතික තිස්ස ස්වාමීන් වහන්සේට පිණ්ඩපාත බෙදනවා පළවෙනි දවසේ බත් හැන්දක් දෙවෙනි දවසේ බත් භාජනයක් මේ විදිහට නොයේක් නොයේක් රසවත් දේවල් හදමින් ඊටාම සදහසිතක් මවා පාමින් මේ විසඟෙන තෙරුන් වහන්සේගේ සිද්දිනා ගන්නවා පස්සේ කාලෙක මේ විසඟෙන ඒ මාර්ගයේ අවට ඉන්න කුඩා දරුවන්ට මුදල් දීලා ගෝසා කරවලා මේ මහපාරේ ගෝසයිනි ස්වාමීනි මේ ගෙට වඩින්න කියලා උපක්‍රම කරලා තමන්ගේ පහළ මාලයට වඩම්වලා දාන දෙන්න පුරුද්ද ඇති කරගන්නවා ඉතින් ওই විදිහට චුල්ල පිණ්ඩපාතික තිස්ස ස්වාමීන් වහන්සේ කලින් ගෙවල් වලට වඩින්නේ නැහැ නමුත් දැන් ගෙදරට වැටලා පිණ්ඩපාතේ වළඳනවා ওই විදිහට බොහෝම සිද්ධිනාගෙන මිහිරි වදනෙන් විශේෂයෙන් මේ රසයෙන් තෙරුන් වහන්සේව පොළඹවාගෙන කාලය ගත කරන අතරේ එක් දිනක් තමන්ගේ සේවකයන්ට කියනවා තමන් ලෙඩ වෙච්ච බවක් තෙරුන් වහන්සේට ප්‍රකාශ කරන්න කියලා සුකරුද පරිදි පින්වත්නි තෙරුන් වහන්සේත් මේ ගෙදරට පිණ්ඩපාතේ වැඩලා වැඩ ඉන්නවා සේවකාදීන් දානේ පිළිගන්නනවා මේ තෙරුන් වහන්සේ අහනවා කෝ උපාසිකාව කියලා උපාසිකාව තමන්ගේ කාමරයේහි ගිලන් වෙලා ඉන්නවා කියලා මතක් කරාම මේ තෙරුන් වහන්සේ තමන්ගේ දුතාංගි ගැනවත් හිතන්නේ නැතුව මේ දක්වනවා ඒවා බිඳගෙන විසඟගෙන ඉන්න කාමරයට යනවා විසඟගෙන තෙරුන් වහන්සේව පොළඹවාගෙන තමන් පැමිණි කාර්යය දක්වලා තෙරුන් වහන්සේව සිවුරු හරවාගෙන නැවතත් රජගහ නුවරට තමන් ආපු යානය නංවාගෙන යනවා මේ සිද්ධිය භික්ෂුන් වහන්සේලාට ආරංචි වෙලා භික්ෂුන් වහන්සේලා දම් සභා මණ්ඩපයේදී ඇවැත්නි එහෙම නැත්නම් ස්වාමින් වහන්සේ බලන්න අර තරම් හොඳට ගුණ පුරපු මේ චුල්ල පිණ්ඩපාතික තිස්ස ස්වාමින් වහන්සේ විසඟනක් විසින් රසයෙන් පොළඹවාගෙන නවතත් ඒ සිටු කුලයටම අරගෙන ගියා නේද කියලා කතාවෙම ඉන්නවා මේ වෙලාවේ දම් සභා මණ්ඩපයට වැඩලා විස්තර කරපු ආසනයේ වැඩ ඉන්න බුදු පියාණන් වහන්සේ මේ කතාව අහලා භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි ඉස්සරත් ඔය චුල්ල පිණ්ඩපාතික තිස්සව ඔය වෙසගෙන විසින් රස තෘෂ්ණාවෙන් බැඳගත්තා කියලා මතක් කරලා අතීත කතාව දේශනා කරනවා පින්වත්නි අතීත කතාවට අනුව යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රජුරුවන්ගේ සංජය කියන උද්‍යාන පාලකේ මේ රජතුමාගේ උයන ආරක්ෂා කරනවා ඒ දවස්වල පින්වතුනි මේ උයනට එක්තරා වාතමිගේ පැමිණෙනවා වාතමවා කියලා කියන්නේ වාතමිගයා කියලා කියන්නේ වාතවේගින් දුවනවා කැලේ බොහොම ඇතුළේ තමයි ඉන්නේ මිනිසුන් නොගැසෙන කැලේ මැද හරිය තමයි මේ වාමුව වාසය කරන්නේ ඉතින් මේ වාමුවන් නැත්තම් මේ වාසනිකයන් මිනිසුන්ට දකින්න හම්බෙන්නේ නැහැ. ඒ තරම දුර්ලභයි. ඒ තරම මිනිසුන්ට බයයි. ඒ මොහොත මේ රජතුමාගේ උයනට එන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් එහෙම උයනට එනකොට මේ සංජය කියන උද්‍යාන පාලකයා දැකලා දුවල යනවා. නමුත් කිසිම දවසක මේ සංජය කියන උද්‍යාන පාලකයා ඔහු එළවන්නේ නැහැ. ඉතින් ඒ මොහොත පිටින් ඉත ඇවිල්ලා මේ උයනේ තියෙන තනකොළ ආදී අනුභව කරමින් මෙහෙම කාලයක් යනකොට දවසක් බරණැස් නුවරේ බ්‍රහ්මදත්ත රජතුමා සංජය කියන උද්‍යාන පාලකයාගෙන් විමසනවා සංජය උයනේ විශේෂ දෙයක් එහෙම නැද්ද කියලා. ඒ කියන්නේ මේ සංජය කියන උයන්පල්ලා උයනේ හැදෙන නොඑක් මල් පළතුරු ආදිය කඩාගෙන රජතුමා බැහැ දකින්න ගියපු අවස්ථාවක තමයි අහන්නේ කිසියම් ඓශ්චර්යමත් දෙයක් උයනේ දකින්න නැද්ද කියලා. ඉතින් ඒ වෙලාවේ මේ සංජය කියන උයන්පල්ලා කියන විශේෂ අමුතු ආචාර්යයක් නන් නෙවෙයි එක් වාමුවෙක් නම් එනවා. ඉතින් රජතුමා අහනවා දකින්න පුළුවන්ද? දැක් ගන්න පුළුවන් රජතුමනි වෙන දෙයක් නෙවෙයි මට මේ පැණි ටිකක් තිබ්බනම් ඇති කියලා. ඉතින් රජතුමා ඒ අවශ්‍ය දේවල් ලැබෙන්න සලස්සනවා. සංජයත් මේ පැණි අරන් ගිහිල්ලා අර මුවා තනකොළ කන හරියේ තනකොළවල මේ පැණි ගානවා. මුවත් මේ පැණි ගාපු තනකොළ කන්න පුරුදු වෙලා කොහොම කොහොම හරි සංජය දැකලා දුවලා නැවතත් අර රස තෘෂ්ණාව නිසා ඇවිල්ලා මේ විදිහට කාලයක් ගියාම බිය නැති වෙනවා සංජය පිළිබඳ. අන්තිමේදී මේ සංජය කියන උයන් පල්ල අතින්ගෙන මේ පැණි ගාපු තනකොළ කන්න පුරුදු වෙනවා. ඉතින් මේ සංජයත්
මේ විදිහට තමන්ට විශ්වාසවන්ත වුණාම මේ මුවා දවසක් රජගෙදර දක්වාම රජගෙදර ඒ වට කරපු නිදුල දක්වාම නොයේ කිදිහි ලී පැලලි වලින් අවට වට පිටාව ටිකක් ආවරණය කරලා මේ මුවාට මේ මීපැණි ගාපු තනකොළ මිටි අරගෙන ටික ටික දාමි මුවාට නොදැනෙන්න මේ රජගෙදර නිදුලටම මේ මුවා එක්ක යනවා ඉතින් ගිහිල්ලා අර මුවා ඇතුළට ගියාට පස්සේ මෙහි දොරටු වහනවා ඒ වෙලාවේ මුවා කලබල වෙලා බලනවා වටේ ගොඩක් පිරිස ඉන්නවා මුවා එහෙට දුවන්න මෙහෙට දුවන්න කලබල කරන්න පටන් ගන්නවා ඔය වෙලාවේ මේ බර්හණස් රජතුමා කල්පනා කරනවා මේ වාමෝ කියන්නේ බොහෝම මිනිස්සුන්ට බය පිරිසක් මිනිසෙක් දැක්කනම් දවස් 7කින්වත් ඒ පැත්තට එන්නේ නැහැ යම් කිසි තැනකදී බියක් ඇති වුණා නම් බය වුණා නම් එතෙන්ද ජීවිත කාලෙකම එන්නේ ඒ තරම්ම බිය සහිත ඒ තරම්ම මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න මේ මුවත් මේ තැනි තිහකට මේ තරම් වසඟ වෙලා මිනිස්සු මැද්දට ආව නේද කියලා කල්පනා කරලා ජාතක කතාවට අදාළේ මුල් ගාථාව දේශනා කරනවා මොකද්ද වාසස්ථාන පිළිබඳ තියෙන ආශාව මිතුරු සම්බන්ධතා පිළිබඳ තියෙන ආශාව මේවා පොඩි මේ රසයන් පිළිබඳ ආශාව නම් බොහෝම භයානකයි මොකද මේ සංජය කියන උයන්පල්ලා විසින් ඈත වනාන්තරයේ ඉන්න වාමුවා වාච මෘගයා රසයෙන් මසඟ කරගෙන අපි ඉදිරියටම එකගෙන ආව නේද කියලා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ එදා බරණැස් නම් රජතුමා වෙලා බෝධිසත්ව අවදීයේදී ප්‍රකාශ කරනවා තින්හතුනි මේ රසය කියන්නේ ඒ තරම්ම භයානක දෙයක් රස තෘෂ්ණාවෙන් වසඟ වුණාට පස්සේ මිතුරු සම්බන්ධතාව වගේ නෙමෙයි වාසස්ථාන සම්බන්ධතාව වගේ නෙමෙයි සමහර විට රසවත් ආහාරයක් ලැබුණාම මිතුරන්ද පවන් නිදී අනුභව කරනවා මේ විදිහට බරපතලව මේ රස තෘෂ්ණාව පිළිබඳ බුදු පියාණන් වහන්සේ මේ කරුණ දක්වනවා කරුණ දක්වලා බුදු පියාණන් වහන්සේ විසින් මේ ජාතක දේශනාව අවසන් කරනවා එදා පින්වත්නි මේ සංජය කියන උද්‍යාන පාලකයා වෙලා ඉපදලා හිටියේ චුල්ලපින්දපාතික තිස්ස ස්වාමීන් වහන්සේ පොළඹවාගෙන ගියපු වෙසඟෙන චුල්ලපින්දපාතික තිස්ස ස්වාමීන් වහන්සේ තමයි මේ අතීත කතාවෙහි වාසමුගයා වෙලා උපදලා හිටියේ එසමෙහි බරණස් රජතුමා වෙලා ඉපදලා මේ ගාථාවෙන් පිරිසට උපදෙස් දුන්නේ අවවාද කරේ අනුශාසනා කරේ ලෞතර බුදු වූ අතමහා බුදු පියාණන් වහන්සේ. ඉතින් මෙහෙම පූර්වාපර සංදි ගලපලා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් මේ වාසනික ජාතක දේශනාව අවසන් කරනවා.